සියලු දෙනාගෙන් අවසරයි. අම්මේ තාත්තේ ආදරණීය සහෝදරයා සහෝදරිය පැමිණ සිටින සියලු දෙනාගෙන් අවසරයි. අද ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය. අපි දැක්කා පානදුර පාලම උඩදී රාජිත සේනාරත්නගේ ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරණ විදිහ. අපි දැක්කා රාජිත සේනාරත්න මේ රත පෙළපාලිය STF එකේ SP කොඩිතුවක් වදාලා නතර කරන්න දකපු දැඟලිල්ල. අපි කියනවා SP කොඩිතුවක් උලා 1000 කෙව්වත් සයිටම් විරෝධී මේ ජනපෞර නතර කරන්න බෑ. සයිටම් අහෝසි කරන දුළු. එහෙනම් අපි ආණ්ඩුවට කියනවා තීරණය කරන්න රාජිත සේනාරත්න උඩ ප්‍රජාතන්ත්‍රවාදයේද මේ රටේ ජනතාවට දෙන්නේ. ඇත්තටම මේ රටේ ජනතාව ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදයේද දෙන්න කියන එක ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයේදී අද දිනය තුළ ආණ්ඩුව තීරණය කළ යුතුයි. අද වෙනකොට සයිටම් එකට තව සහතිකයක් ලැබිලා තියෙනවා. අඩුව තිබුණ එක සහතිකයයි, ඒ තමයි ජාත්‍යන්තර සහතිකය. සයිටම් එකට අයිති ජාත්‍යන්තර සහතිකය මේ වෙනකොට එංගලන්තේ වෛද්‍ය සභාවෙන් දීලා තියෙනවා. ඒ තමයි සයිටම් ආයතනය අසාදු ලේඛනගත කළා, එහෙම නැත්නම් බ්ලැක්ලිස්ට් කළා, එහෙම නැත්නම් සයිටම් පිළිගන්න බෑයි කියලා මේ රටේ පාලකයන්ට අපි කියනවා. දේශීය චින්තනයට ගරු කරන්නේ නැත්නම් මේ රටේ විද්වතුන් බුද්ධිමතුන් වෛද්‍යවරුන් එළියට බහලා කියපු දේ අහන්නේ නැත්නම් අඩුම ගානේ තමුන්නාන්සල කඩ යන මේ එංගලන්තේ වෛද්‍ය සභාව, එහෙම නැත්නම් පිටරට වෛද්‍ය සභාවක් කියපු දේවත් අහන්න. වාසනාවට එංගලන්තේ නැතුව ඇති රාජිත සේනාරත්න වගේ ඇමතිවරු සෞඛ්‍ය ඇමති වෙලා, SP දිසානායක වගේ ඇමතිවරු එංගලන්තේ නැතුව ඇති උසස් අධ්‍යාපන ඇමතිවරු වෙලා, කිරිවල්ල වගේ ඇමතිවරු නැතුව ඇති එංගලන්තේ උසස් අධ්‍යාපන ඇමති වෙලා. ඒ හින්දා තමයි එංගලන්තේ වෛද්‍ය සභාවට පුළුවන් කම ලැබෙලා තියෙන්නේ කොන්ද කෙලින් තියාගෙන තීරණය ගන්න. අපිට පුදුමයි එංගලන්තේ වෛද්‍ය සභාව මේ දුන්න තීන්දුවට එරෙහිවත් ඔය කියන ඔය යහපාලන මහත්තුරු ටික උසාවියයිද කියලා තමයි අපි බලාගෙන ඉන්නේ. මොකද මේ දක්වා අපි කියපු සේරම මේ වෙනකොට ජාත්‍යන්තර තලය තුළ පිළිගැනීමට ලක් වෙලා ඉවරයි. ඒ නිසා ආණ්ඩුවට හරි ලේසි ප්‍රශ්නේ විසඳන්න එක දෙයයි කරන්න තියෙන්නේ. අපි බොහොම පැහැදිලිව කියපු විදියට සයිටම් අහෝසි කිරීම හැර මේ ප්‍රශ්නේ සඳහා වෙන විකල්ප විසඳුම් නැහැ. ව්‍යාජ විසඳුම් ජනගත කරලා විසඳන්න ගිය හැම අවස්ථාවෙදිම අපි දැක්කා වෙච්ච දේ, ඒ විසඳුම් කුණු කූඩේට ගිය දේ. ඒ නිසා අපි කියනවා හර්ෂද සිල්ලා මැතිතුමා හරි කවුරු දාලා හරි කමිටු හැදුවත් ඒ කමිටු ඇතුලේ ඉන්නේ එකම කට්ටිය. මොන කමිටු හැදුවත් මේ ආණ්ඩු ඔප්පු කරලා තියෙනවා අන්තිමට එළියට එන්නේ රාජිතට ඕන දේ කියලා. ඒ නිසා බොරුවට කමිටු දාලා වෙලාව කන්නැතුව ජනතාවාදී ඇත්ත විසඳුම මොකද්ද කියන එක වහාම එළියට දාන්න කියලා රජයේ වෛද්‍යලාරින් සංගමයේ විදියට අපි කියනවා. අද වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? ව්‍යාජ විසඳුමේ එක කොටසක් විදියට රාජිත කිව්වා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නවා කියලා. අදේ ව්‍යාජය ඔප්පු වෙලා ඉවරයි. අද වෙනකොට මේ රටේ සියලු දෙනාම දන්නවා රාජිත සේනාරත්න මේ රටේ ජනතාවගේ මුදල් අව භාවිතා කළා. නෙවිල් ප්‍රනාන්දු මහත්තයාගේ පෞද්ගලික ගිණුමට මේ අපැත්තේ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිනිස්සුන්ට රෝගී ජනතාවට පාවිච්චි කරන්න තියෙන මුදල් කොහොමද නෙවිල් ප්‍රනාන්දු වෙනුවෙන් කඩේ යවන්නේ කියලා. ඒ නිසා බොහොම පැහැදිලි මේ වෙනකොට අපි විසඳුම් ඉදිරිපත් කළා තියෙනවා රජයේ වෛද්‍යලාංක සංගමයේ විදියට. ඉතාම පැහැදිලිව අපි කියනවා මොන විසඳුම ආවත් ඒ පදනම විය යුත්තේ සයිටම් අහෝසි වීම, ඒ හැර වෙන විසඳුමක් නැහැ. ඒ නිසා මේ සයිටම් විරෝධී ජනපෞර මගින් සංවිධානය කරපු මේ දෙවන්ත රත පෙළපාලි අද දින මෙතෙන්ට ආවා. ඊට සමගාමීව අපි ලෑස්ති කරපු දිස්ත්‍රික්ක මට්ටමේ වෛද්‍ය වැඩ වර්ජනය මේ දක්වා ක්‍රියාත්මක වෙනවා.
මේ ඊළඟ පියවර විදියට සයිටම් විරෝධී ජන පවුර විදියට අපි ලෑස්ති කරලා තියෙනවා මේ රටේ මෑත ඉතිහාසයේ සිද්ධ නොවෙච්ච ආකාරයේ ඒකාබද්ධ දවන්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් එළඹෙන 21 වෙනිදා අපි කියනවා මේ රටේ ජනතාවට අධ්‍යාපන ශාස්ත්‍රය සෞඛ්‍ය ශාස්ත්‍රය ඇතුළු මේ ශාස්ත්‍රය එකතු වෙලා 21 වෙනිදා මේ වැඩ වර්ජනය ජීවත් කරන්නේ මේ රෝගී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න. ඒ නිසා අපි කියනවා ජනතාවට එකතු වෙන්න මේ සටනට සයිට මහෝසි කිරීමේ සටන ජයග්‍රහණය කිරීම සඳහා ජනතාවගේ බලවේගය එකතු වීම අත්‍යවශ්‍ය කොන්දේසියක්. මේ එකතු වෙලා ඉන්න ජනතා බලවේගය අපි පාලකයන්ට කියනවා ඇස් අරලා බලන්න මේ සිද්ධ වෙන දේවල් වහාම ජනතාවාදී විසඳුමක් ගේන්න ව්‍යාජ විසඳුම් හකුලා ගන්න ඒ හරහා සයිට මහෝසි කරන්න කියමින් සයිට විරෝධී සටන ජය වේවා කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.